ගණපති මෙහෙවරක සත් දින මතකය අගෝස්තු 7 වනදා ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර පොදුබිම් පරිශ්‍රයේ විදුරෙලියෙන් ආලෝකමත් කිරීමේ පුණ්‍යෝත්සවය මෙදින සන්ධ්‍යාවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම පුණ්‍යෝත්සවයට සමගාමීව විවිධ පින්කම් සහ පූජා සත්කාර රැසක්ද ක්‍රියාත්මක වුණා. අගෝස්තු 8 වනදා ගාල්ල දිස්ත්‍රික්කයේ මුස්ලිම් පාසලකට ජනාධිපතිවරයෙකුගේ ප්‍රථම සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ගාල්ල මල්හරුස් සුල්හා මධ්‍ය මහාවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යාපීඨයේ විවෘත කිරීම සඳහා ජනාධිපතිතුමා සහභාගී වුණා. අන්තරුව ගාල්ල ටැල්බර්ට් ටවුමේ පදික වෙළඳුන් සඳහා රුපියල් මිලියන 10.4ක වියදමින් ඉදි කෙරුණු වෙළඳ සංකීර්ණයේ විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. අගෝස්තු 9 වනදා උගතුන් සහ වියතුන් සම්භාවනාවට පාත්‍ර කිරීම දැනුවත් සමාජයක විශිෂ්ට ලක්ෂණයක්. ඒ විශිෂ්ටත්වය ප්‍රකට කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් සම්මානයට පාත්‍ර කිරීමේ උත්සවය මෙදින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අගෝස්තු 10 වනදා ලොව කාර්යක්ෂමම වරායක් ලෙසින් පිළිගැනෙන කොළඹ වරාය තම ගමන් මගේ තවත් ඉදිරි පියවරක් සටහන් කරමින් නව බහලුම්ගත නැවබඩු මධ්‍යස්ථානයක උරුමය හිමි කරගත්තා. ඒ ජනාධිපතිතුමාගේ අතින් අගෝස්තු 11 වනදා වසවිස නැති ආහාර නිෂ්පාදන වැඩපිළිවෙලට සමගාමීව පැවැත්වුණු මහවැලි මහගොවියා සහ හොඳඹ මහවැලි ගොවියා සංවිධාන තරගයේ ජයග්‍රහකයාට සහ ගොවි සංවිධානයේ ත්‍යාග සහ සම්මාන පිරිනැමීම මෙදින ඇඹිලිපිටියේදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. අගෝස්තු 12 වනදා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නෝර්වේජියානු අග්‍රාමාත්‍යවරිය වන එර්නා සොල්බර්ග් මැතිණිය ඇතුළු දූත පිරිස අද මහත් හරසරින් පිළිගැනුණු අතර අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයගේ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. නායකයන් දෙපළ අතර පැවති ද්විපාක්ෂික සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා සහාය ලබා දීමට නෝර්වේ අග්‍රාමාත්‍යවරිය කැමැත්ත පළ කළා. ජනතාව වෙනුවෙන් මෙහෙවරට කැපවුණු ජනපති දිනපොතේ තවත් සතියක සටහන් ලබන සතියේ අද වේලාවට එළඹෙන සතියේ ජනපති මෙහෙවර සතියක විමසමින් විමසා බලමු. ජනපති මෙහෙවරක සත් දින මතකය.